නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඉතාම කඩිනමින් ගැසට් නිවේදන හා අනපනත් සංශෝධනය කිරීම ආරම්භ වෙනවා. ඒ නිසා වහම ප්‍රතිලාභ ලැබෙන පරිදි බොහෝ බදු වර්ග ඉවත් කරන්න තීරණය කළා තිබෙනවා. ගෘහස්ත නිෂ්පාදන සඳහා අය කරන භාණ්ඩ හා සේවා මත අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද, උපේන විට අය කරන ආදායම් බදු, උපේන විට ගෙවීම් සඳහා වෙන ආදායම් බදු, ඊළඟට පොලි මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු, ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල වහම ක්‍රියාත්මක වෙන පරිදි අහෝසි කරන්න තීරණය කරලා තිබෙනවා. මම නැවත සඳහන් කළොත් ගෘහස්ත භාණ්ඩ හා සේවා මත අය කරන ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, බැංකු මූල්‍ය ආයතන වසහාය කරන හර බදු, කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන ලාභ බදු, උපයන විට ගෙවීම් සඳහා වෙන ආදායම් බදු, පොලි සඳහා වෙන රැඳවුම් බදු, ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල අවෝසි කරන්න තීරණය කළා තිබෙනවා. ප්‍රධාන වශයෙන් රට තුළ සියලු දෙනා ගොදුරු වෙන වක්‍ර බද්ද තමයි වැට් බදු. වැට් ආරෝවක් ඇති වුණා මේ බදු අපි විපක්ෂයේ සිටියේදී දිගින් දිගටම මේ ජනතාවට දරාගත නොහැකි ලෙස වැට් බදු පැනවීම සම්බන්ධයෙන් ජනතාවත් සමග එකතු වෙලා විවිධ විරෝධතා පැවතුණා. ඒ නිසා මැතිවරණයට කලින් බොහොම පැහැදිලි ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළා වැට් බද්ද 108ට අඩු කරනවා කියලා. ඒ අනුව සියලුම භාණ්ඩ සේවාවන්ට මේ වන විට අය කරමින් තියෙන 115ක වැට් බද්දක්, 102ක ජාතිය ගොඩනැගීමේ බද්දක්, දෙකම එකතු වෙච්චාම 117ක් වෙන බද්ද සම්පූර්ණයෙන් ගලපලා 108 දක්වා වහා ක්‍රියාත්මක වෙන පරිදි වැට් බද්ද පහත එරනවා 2019.12 පළවෙනි දේ ඉඳන්. Breaking.lk